රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවෙත යොමු කරන ලද ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදේශ ගමන් පළපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබා ගැනීම පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. බොහෝ ගැටලු ආව කතානායකතුමනි, මේ වාර්තාව අපි සකස් කරනකොට ඒ සභාගත කරනකොට අපිට ඇනෙක්සස් තියෙනවා. මෙන්න වාර්තාවේ සයිස් එක, මේක පිටු 1000ක් විතර ඇති. කිසිම දෙයක් වසන් කරන්න අවශ්‍ය නැහැ. සාකච්ඡා වෙච්ච, ඉදිරිපත් වෙච්ච ලියකියවිලි සියලු දේ අපි සභාගත කරනවා. එතන දෙකක් කියන්න ඕන. මේ VFS කියන ආයතනයට මේක දුන්නා කියලා කිව්වට මේකේ ප්‍රයිම් කොන්ට්‍රැක්ටර්ගේ නම GBS Technology Services and IVS Global FZCO කියන කම්පැනිය. ඒකට එකතු වෙලා තියෙනවා VF Worldwide Holdings කියන එක, සාමාන්‍යයෙන් VFS කියන සඳහන් වෙන. එතකොට මේකේ ප්‍රයිම් කොන්ට්‍රැක්ටර් කියන්නේ VFS නෙමෙයි. මොබිටෙල් ආයතනය මගින් ඩොලරයකට දෙන්න ඔවුන් එකඟ වෙලා තිබුණා. එතකොට මෙතන ස්පෙસિෆිකේෂන් එකක් තිබිලා නැහැ අපිට හරියටම අවශ්‍ය කුමක්ද කියන එක. YouTube නාලිකාවක් තියෙන මිලියන් එකක් ෆෑන්ස්ලා ඉන්න ටුවරිස්ට්ස්ම් කරන එකෙක් data breach එකක් සම්බන්ධයෙන් කම්ප්ලේන් කරලා තියෙනවා. ඒ කියන්නේ එයාට එනවලු දිගට හරහට වෙන කට්ටියගේ passport information, visa information. එතකොට ඒක එහෙම වෙන්න බෑ. ඒ අවස්ථාවේදීම අපි ආගන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියට කිව්වා වහම මේ ගැන හොයලා බලන්න කියලා. ඒක ඔවුන් කිව්වා ඒක dummy data වගේක් ගිහිලා තියෙන කියලා. dummy data ගියත් මොන විදියට ගියත් data protection එකක් තියෙන්න ඕනේ. මෙතන අපි හොයාගත්තා appoint කරපු committee එකෙන් කිව්වේ නැහැ කොයි වෙලාවෙත් exclusivity මේකට දෙන්න කියලා. නමුත් exclusivity දීලා තියෙනවා. එතකොට කොහොමද exclusivity දුන්නේ කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා අපේ recommendation එහෙම නැත්නම් conclusion තමයි විගණකාධිපති වරයා විසින් මෙම් වාර්තාවේ ඇති දත්ත උපයෝගී කරගෙන, හරි මේ තියෙන්නේ සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් වෝහාරික විගණනයක් සිද්ධ කර යුතුයි කියන එක තමයි කාර්ක සභාවේ නිර්දේශයගරු කතානායකතුමා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education විගණකාධිපතිතුමා කිව්වා, ඔගේ නියෝජිතයා කිව්වා ජූනි මාසේ 4 වෙනිදා කාර්ක සභාවේදී ඔවුන් විසින්ම වෝහාරික විගණනයක් පටන් අරන් තියෙනවා කියලා. අපි කියන්නත් කලින් heavy drop of tourism arrivals in the country has been observed. I question the Sri Lanka Tourism Development Authority's Director General and I showed him the graph and the details and he agreed before the committee that this drop is because of this new visa fiasco. The amount of money that will be transferred to this new entity, almost $2.65 billion ultimately after 16 years. And this is going to result in serious violation of financial discipline in the country. You as a speaker can invite the Attorney General to examine this and refer it to the Criminal Investigation Department or the Commission on Bribery and Corruption. This is 10 times more than the Central Bank bond scam. That is my estimation. I take responsibility for what I am saying. මම නම් කැමති ඕන අභියෝගයක් බාර ගන්න. අපි මේ නීති උපාධිය අරගෙන නීති විභාගයේ සමත් වෙලා ගෙදර හිටියේ නෑ. මහාධිකරණයේ අධික අපරාධ පිළිබඳ නීතිඥයෙක් හැටියට ප්‍රසිද්ධ නඩු විභාග දෙකකම කතා කරලා තියෙනවා නීතිකරුවන්ට. එකක් මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහපු නඩු. දෙක පුංචිපරැල්ල පාසල් බෝම්බ නඩු. ව්‍යාපාර කරන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහයෙන් ඕන කෙනෙකුට. ඒක ව්‍යවසායකත්වෙ නෙවෙයිනේ. ඔය නාලිකාවට බලපත්‍රයක් ගත්ත හැටින් මගෙන් අහගන්න එපා ඒගොල්ලෝ. ඔක්කොම කළාට නුගේගොඩ රැස්වීමක් තිබ්බා. මහින්ද සුලඟ හමන්නයි කිව්වා නුගේගොඩට. මහින්ද සුලඟනේ මහින්දගේ වාතයක්වත් ආවේ නෑ නුගේගොඩට. අවුරුදු 20ක් දේශපාලනය කළා. තියෙන මඩ ගහන්න එන්න එපා. පාසල්ට දරුවන් ඇතුළත් කරන ජාතක ලයිස්තුවල සල්ලි වලටයි කියලා කිව්වා. මං අහනවා මේ පාර්ලිමේන්තුවේ මේ මන්ත්‍රීවරුන් එතුමන්ලාගේ ප්‍රශ්න ගේනවා. අපි ඒවා විසඳලා දෙනවා. කාටද සල්ලි ගෙව්වේ? කාටද සල්ලි ගෙවලා තියෙනවද? ඒක නිසා මඩ ගහන්න එන්න එපා. නාලිකාවක් හදාගත්තාම හිටපු ජනාධිපතිතුමාට ලනු දුන්නාම මේගොල්ලෝ හිතනවා ජනාධිපති අපේක්ෂක කළා ජනාධිපතිරු වෙන්න පුළුවන් කියලා. මේක තමයි මේ රටේ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් මෙයා කියනවා මම පොලේ ගියේ ඇමතිකම නැති වුණාමලු. ඇමතිකම නැති උනේ පොලේ ගියේ හින්දා. ඇයි මං කඩේ ගියේ නැහැ? ඒගොල්ල කඩේ ගියේ හින්දා ඒගොල්ලන්ට වරප්‍රසාද ලැබුණා ව්‍යාපාර කරන්න. ගරු කතානායකතුමනි, හැකික්මනේ මේ අයව වරප්‍රසාද කමිටුවට කැඳවන්න. මේක මම මැතිවරණ කොමසාරිස්ස ලියනවා. තාම මැතිවරණය ප්‍රකාශනපත් කළේ නැති නිසා මම ලියන්නේ නැහැ. මොකද අපේක්ෂකෙක් එන ආයතනයක ප්‍රධානියෙක් එයාගේ ප්‍රොමෝෂන් එකකට අපේ නම් ඈඳගෙන අපිට මඩ ගහන්න බෑනේ. එතුමන්ලා දන්නේ නැහැ පාර්ලිමේන්තු බලතලහ වරප්‍රසාද කියන්නේ මොනවද කියලා. මං අහම පෙන්නලා දෙන්න නඩේසන් තීන්දුව ඉඳලා. අපි මේ නීති උපාධි කලේ නිකමට නෙවෙයි. ඒක ප්‍රැක්ටිස් කරන්න එක්ක. අපි මේ වැදගත් දේ මෙහෙ කතා කරනවා මිසක් මේගොල්ලන්ගේ බොස්ලා වගේ රට පුරා ගිහින් මේ මැතිවරණ ව්‍යාපාර වලට එක එක ඒවා කරන්නේ නැන්නේ. මොකෝ මං ජනාධිපති අපේක්ෂකෙක් නෙවෙයිනේ.
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.